වෙනද වගේම ගොඩා කාර්දරයෙන් පිළිගන්නව සන්දසි ිච්චයන් යෝඩුප් චනල්ලකට අද මම වාල්ටි කියා දෙන හදාන්නේ ගෙද්‍රර තියෙන අමුද්‍රාව වලින් කොහොමද අපි දෙවල් එකක් හදාගන්න කියලා. හරිම ලේසියෙන් හරිම ඉක්මනින් වැඩි වෙලාවා ගන්න තොපිටම එක හදාගන්න පුළුවන් එහෙනම් ගිහිම් බලමු කොහොම දහදන්නේ අපිට මොනාවාද මේකට ඕන වෙන්න කියලා. ලින් ාන ිේ තෙක ෙල් එකතුරගන්න තෙල්ටික රත්තුුණනාට පස්සේ මං එකතුකරගන්නව අලගැඩිය එකක් මේ විදිරි කොටුවට කපාගෙන ඉගුරු සුදුරුවනොත් මේ විදිරි එකතු කරගන්න තියෙනවනම් ඊට පස්සේ මං හැනඩ් ගැඩියක් මේ විදදිහට රවුන් අතර කපාගෙන තියෙනවා ඒකත් මං මේ අලකටම එකතු කරගන්නවා අල මන් මෙතන තම්බගෙන් නෙමේ අරගෙන් තියෙන්නේෙ අමු අල තමයි මම එකතු කරලා තියෙන්නේ ඊට පස්සේ ලොකු ලූුණු ගෙඩි දෙකක් මේ විදිර කොටුවට කපාගෙන අපේ තෙල් එකට එකතු කරගමු. දැමටික හොඳින් මිශ්‍ර කරගන්න තෙල්ලකට මුලින්ම අලෙකතු කකත නිසා අල දැන් හොඳට බැදිල තියෙන්නේ. ඔයාට මික්‍රපුලන් තම්භගත්ත බිත්තර ඒවාගේම බැදගත්ත මාලු ඒවගේෙන් බැදගත්ත මශ්ච්‍යක එකතු කරගන්න. ගේ ඉතුරල්ලා තිබ සෝසජ් සේගනිසා මන් ෝසිියෙස් කරල්තුනක් මෙවිදිර එකතුක ගන්නා බැදල මයි මෙතියෙන්න්නේ ඊට පස්සේ අව මිරිස්ම විද දිගාත කපාගත්තයෝ තමයි එකතු කරගන්නේ. කෑලිමිස්තේ හැන්දිියක්කායි ඒවාගේම රසානෝ ලූනු සීනිතය හැන් දේකුත් එකතු කරලා මේ විදිර හොඳි මිෂ් කරගන්න. ලුණු ගොඩාරික් මැලවෙන දෙන්න එපා අල දන්නවා ඩෙවල්ලයක් කදරගොට ලූුණු ඒවාගේම කැරැට් වගේ දේවල් අමුවෙන් තමයිතියෙන් ඕනේ. අක්කාල සෝස්තේය හැ දෙ එකක් මං එකතු කරගන්නා තව එකුතු කරගන්න මේකට සෝයා සෝස් එක රෙකෝඩ් වෙලානෑ සෝයා සෝස්තේ හැදියෙකුත් එකතු කරතව තවත් රසවත්. මේ ඩෙවල් එක විතරක් හොඳට ප්‍රමාණවත් අපිට බත් කන්න. ඉතිං ඕයාලත් මේ දෙෙශපි ්‍රයිකරලා බලන්න හරිම රසවත් ඒ වගේම වැඩිවියේද මග ්‍යන්නත් නෑ ගෙදර තියෙන ඕනම මෙලවලු අදදාලා අපට මේ වගේ ඩෙවල්ලයක් හදා ගන්න පුළුවන්. යා මගේ මේ වීඩියකට කැමතිෙනම් අනිවාර්රයම ලයික් කරන්න ඒවාගේම සදඳසි චිච්ච නියුට චැනල් එක ඔයා තාමත් සබ්ස්කයිප් කළ නැත්තම් ආදරින් ඉල්ලනවා සබස්කයිප් කරන්න. මේවාගේ අඩු වියදමකින් හදාගණපුන ලේසිම ලේසි රෙසිප්පිකින් අපි හමුවමු ඇතකල් හැමෝම පරිසමෙන් ඉන්න බුදුසරණයි.